වේදිකාවේ අසුන්ගෙන සිටින ජාතික ජනබල වේගයේ ජනාධිපති අපේක්ෂක ජනතා විත්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා වසන්ත සහෝදරයා ඇතුළු වේදිකාවේ සිටින සියලු දෙනාගෙන්ම සහ මහා සංඝරත්නය ඇතුළු සියලුම දෙනාගෙන්ද ජනමාධ්‍ය වේදින් සහ මෙම අවස්ථාවේ ආරක්ෂා සපයන ගමන්ම යම් තරමකට මේ ශ්‍රවණය කිරීමින් ඉන්න පොලිසිය ඇතුළු ආරක්ෂක නිලධාරීන්ගෙන්ද මෙතෙන්නට කෙලින්ම එන්නට යම් කිසි චකිතයක් නිසා ඈත ඉඳගෙන අපි එතකොට දැක්ක ඈත ඉඳගෙන මෙම රැස්වීමේ කතා අසමින් සිටින ඒ ජනතාවගෙන්ද අවසරයි. අපි මම මේ පුත්තලන් දිස්ත්‍රික්කයේ විශේෂ හේතු දෙකක් තියෙනවා. මෙතන පුත්තලන් දිස්ත්‍රික්කයේ හලාවත පැවැත්වෙන රැස්වීමක කතා කරන්න. එකක් තමයි මම පුත්තලන් දිස්ත්‍රික්කයේ වෙන්නප්පුව ප්‍රදේශයේ තමයි මගේ උපංගම. ඒක තමයි පළවෙනි හේතුව. දෙවෙනි එක ඒ නිසා මේ පුත්තලන් දිස්ත්‍රික්කයේත් එක්කලා විශේෂ බැඳීමක් අපේ තියෙනවා. දෙවෙනි එක මම පුත්තලම කච්චේරියේ 1985 ඉඳලා 88 වෙනකන් මැතිවරණ සහකාර කොමසාරිස් විදිහට වැඩ කරා. ඊට පස්සේ මම පුත්තලේ වෙනත් පළාත්වලට ගිහිල්ලා නොයෙකුත් ආයතනවල වැඩ කරලා අවසානයේ මේ අමාත්‍යාංශ ලේකම් බ්‍රේක් බවට පත් වුණා. ඒතකොට දැන් අර කරුණු දෙක නිසා මගේ මේ පුත්තලේ මේ රැස්වීමේ කතාව හලාවත රැස්වීමේ කතාවට එනවා කියලා අහපුවම මම ඉතාමත්ම කැමැත්තෙන් බාරගත්තා. ඊට පස්සේ මේ මං කොහොම අමාත්‍යාංශ ලේකම්වරයෙක් විදිහට වැඩ කරලා 2015 අගෝස්තු මාසේ 15 වෙනිදා විශ්‍රාම ගත්තා. විශ්‍රාම අපි රාජ්‍ය සේවය ඉන්න අවදීදී රාජ්‍ය සේවයේ අපි මහජන යහපත වෙනුවෙන් වැඩ කරන අතරම රටේ දේශපාලන කරුණු ගැන විශාල උනන්දුවක් අපේ තිබුණා. අපි දේශපාලනේ කරන්න ගියේ නැහැ රාජ්‍ය සේවය නිසා. මේ විශ්‍රාම ගත්තට පස්සේ අපි මේ රටේ තත්ත්වය විග්‍රහ කරලා බලපුවම අපි කොයි වගේ තැනකද මේ රට ඉන්නේ කියලා අපිට පෙවුණා මේ විශාල අභාග්‍යයක් විශාල ඛේදවාචකයක් මේ රටට වෙලා කියලා. එතකොට මේකට උදාහරණයක් කිව්වොත් අපි දන්නවා 1950 අවුරුද්දේ ලංකාව ආසියාවේ හොඳම දෙවන රට. පළමුවෙනි රට ජපානයේ ඒක පුද්ගලික ආදායම ඇමරිකානු ඩොලර් 90යි. ලංකාව දෙවෙනි රට ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 89 1950. එතකොට 2018 වෙනකොට මේ කාලේ වර්තමානයේ වෙනකොට මේක අනිත් පැත්තට ගැරුණා. ජපානයේ ගියා ඒක පුද්ගල ආදායම ඩොලර් 65000කට 70000කට. සිංගප්පූරුවේ ඊටත් වැඩි ගියා. ඊළඟට දැන් මේ 50යේදී සිංගප්පූරුව මැලේසියාව කොරියාව ඒක පුද්ගල ආදායම ඩොලර් 30 විතර හිටියා. අපි 89ක් ගන්නකොට 30ක් විතර ඒගොල්ලන්ට හම්බුනේ. මේ රටවල් ජපානයේ 65000කට සිංගප්පූරුවේ 65000කට කොරියාව මැලේසියාව මේ සේරම රටවල් උඩට ගියා. අපි 4000කට ආවා යාන්ත්‍ර. අපේ 4000 තිබ්බ ඩොලර් 4000. එතකොට දැන් 50යේදී අපි හොඳම පැත්තෙන් දෙවෙනිය. මේ 2000 ගණන් වෙනකොට අපි ඒ දෙවෙනි තැනක් අපිට හම්බුනේ. ඒ තමයි අන්තිම පැත්තෙන් දෙවෙනිය. ආසියාවේ දුර්වලම රට නරකම තැන තියෙන රට තමයි ඇෆ්ගනිස්තානේ. ඒකල ඉන්නේ අපි. ඒකත් හොඳ වார்த்தාවක් කියලා දෙනවා. ඒතර මේ වார்த்தාව තියන්න දායක වෙච්ච උදවිය තමයි දැන් ඔය දෙකට බෙදිලා ඡන්දෙ ඉල්ලන්නේ. ඒතර ඒගොල්ලන්ට බෑ ආයෙසර මේක ගොඩ ගන්න. ඒතර මේක ලංකාව කියලා නැවක් විදියට ගත්තා. අපෙන් අහනවා ඇයි ඔයගොල්ලෝ මේ පරිපාලන සේවය ඉඳලා ලේකම් තනතුරු දරලා මේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ඉදිරිපත් වෙන ජාතික ජනබල වේගයට වැඩ කරන්නේ. මං කිව්වා මේකට දීර්ඝ උත්තර දෙන්න පුළුවන්. මගෙන් අහන්නේ විශ්වවිද්‍යාලයක වැඩ කරන පිටරට විශ්වවිද්‍යාලයේ වැඩ කරන කෙනෙක් අහන්නේ. මං කිව්වා දීර්ඝ උත්තර දෙන්න පුළුවන් පැයක විතර සාකච්ඡාවක් මේ තියෙන. නමුත් ඉතාලම කෙටි උත්තරයක් දුන්නොත් මේ ලංකාව නැවකට සමාන කරොත් මේක දැන් මේ මූදේ අතර මං ගල තියෙන්නේ පාවෙන. එතකොට අවුරුදු 71 තිස්සේ කණ්ඩායම එකම කණ්ඩායමක කොටස් දෙක මේක වරින් වර මෙහෙව්වා. හැබැයි ගොඩකට සේම භූමියකට ගන්න මේකට බැරි ගා එන්න එන්න දියමට ගිහිල්ලා ඈත මූදර ගියාද දැන් මේක ගොඩ ගන්න බෑ. මේක ගොඩ ගන්න පුළුවන් මාලිමාවක් අරගෙන වෙලෙන්න මං කිව්වා ජාතික ජනබල වේගයේ අනුර කුමාර දිසානායකට පමණයි. ඒකයි අපි තෝරගත්තේ මේ නැව සේම භූමියකට අරන් යන්න පුළුවන් එකම ෂිප් මාස්ටර් කැප්ටන් තමයි AKD. ඒ නිසා අපි පැත්ත තෝරගත්ත කියලා මං යාට කිව්වා. මං කිව්වා වෙන විග්‍රහයන් පැත්තකට තියන්න. ඊළඟට මෙතන ඉන්න මේ තරුණ ගොඩක් දෙනෙක් අන්තර්ජාලය පරිහරණය කරන වෙදී අන්තර්ජාලයේ තියෙන mantri.com කියලා වෙබ් එකක් www.mantri.com. ඒකේ හැටියට පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරීත්වය, ඒ කියන්නේ ක්‍රියාකාරීත්වය කියන්නේ පාර්ලිමේන්තුවට හැමදාම එන පාර්ලිමේන්තුව රැස් වෙන දවස්වලට සහභාගී වෙනවා, ප්‍රශ්න අහනවා, කතා පවත්වනවා, නොයෙකුත් දේවල් කරන අයගෙන් එහෙම සක්‍රීයත්වයේ බලපුවා. ඒගොල්ලෝ බලලා තියෙන මේ mantri.com කියන එක මේ ස්වාධීන ආයතනයක්. ස්වාධීන කවුරුත් දේශපාලන මේකක් නෑ. ඒකෙ විදිහට
මහින්ද රාජපක්ෂ දැන් එයාගේ මල්ලිනේ ඡන්ද ඉල්ලන්නේ මල්ලි පාර්ලිමේන්තු නෑනේ මහින්ද රාජ 51 විදී 50 එයාට ලකුණු 51ක් තියෙනවා සජිත් ප්‍රේමදාස 75ක් තියෙනවා එහෙම තියෙද්දි ඒකේඩි ලකුණු 792ක් තියෙනවා 10 ගුණයක් වැඩි අරගොල්ලෝ ඒ කියන්නේ මේ කොච්චර ප්‍රැක්ටිස් කරත් කොච්චර ව්‍යායාම කොච්චර විටමින් ජාති ගත්තත් මේ ගානට එන්නම බෑ ඒ දෙන්නට එන්නම බෑ ඒකයි තියෙන්නේ ඊළඟට හොඳම ක්‍රියාකාරී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පහුගිය 2015 ඉඳන් ඒකේ තියෙනවා සජිත් ප්‍රේමදාස 97 වෙනි තා තුනක් ගියා නම් උන්නේ 100 වෙනවා මහින්ද රාජපක්ෂ 43 වෙනි ඒකේදී පළමුවෙනි පාර්ලිමේන්තුවේ පළමුවෙනි මේවා මේ දේශපාලන බලපෑමකට කරන දෙවලි සුවාදීන කණ්ඩායමක් විසින් කරන දෙයක්. ඊළඟට දැන් මේ ඔය සජිත් ප්‍රේමදාසත් ඊටත් වැඩියෙන් ගෝඨාභය රාජපක්ෂත් වැඩියෙන් කතා කරන මාතු ගන්න ජාතික ආරක්ෂාව. ඒතර දැන් අර ඒ වෙබ් එකේ මාතෘකා 10ක් කරේ තෝර රාජ්‍ය පරිපාලනය එහෙමම එතකොට අධ්‍යාපනය ඒව ගැන පාර්ලිමේන්තුවේ කොච්චර කතා කරලා තිබුණා. ඒ හැම එකක් ගැනම වර්ග කරලා තියෙනවා. නමුත් මම ඒව ගැන කියන්න යන්නේ එකක් තියෙනවා යුක්තිය ආරක්ෂාව සහ මහජන සාමය යුක්තිය ආරක්ෂාව මහජන සාමය කියලා ඒගොල්ලෝ මාතෘකාවක්. ඒකට දක්වලා තියෙන දායකත්වය. ඒ දායකත්වය ගත්තම ඔය ආරක්ෂාව ගැන කතා කරන සජිත් ප්‍රේමදාස මහත්තයා 147 වෙනිය. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ සහෝදරයානේ චන්දිල්ලනේ දැන් වැඩිම ජාතික ආරක්ෂාව ගැන කතා කරන්නේ. මහින්ද රාජපක්ෂ මහත්තයා 79 වෙනිය. සජිත් ප්‍රේමදාස 147 මහින්ද රාජපක්ෂ 79 ඒකේදී ඒකෙත් පළමුවෙනි. ඒකෙත් පළමුවෙනි. එතකොට මේගොල්ලෝ දැන් පේනවනේ මේ බොරුවක් කරන්නේ කියලා. මේගොල්ලෝ බොරුවක් කරන්නේ. මේගොල්ලෝ අසමත් වෙලා ඉන්නේ. මම කියන්නේ මේ නැව ගෙනියන්න බෑ දැන් අසමත් වෙලා ඉන්නේ. ඒ නිසා මම දිගට කතා කරන්නේ නැහැ. මට විනාඩි 15ක් විතර කතා කරන්න ඕනේ. ඒ නිසා දැන් මේ ලොකු රටේ ඉස්සෙල්ලා කියවුණා මෙතන අර මුස්ලිම් සහෝදරයා රැල්ලක් ඇති වෙලා කියලා. දැන් උතුරු දකුණු නැගෙනහිර බටහිර මේ ඔක්කොම හරහා ලංකාව පුරාම දැන් රැල්ලක් නැගීගෙන එනවා. ඒක අපිට පේනවා දැන් අපි අම්පාරව හැමතැනම ගියා මේ රැල්ල පේනවා. එතකොට දැන් මේ අනිත් මිනිස්සු මේකට බය වෙලා ඉන්නේ. මේකට බය වෙලා ඉන්නේ. අනිත් එක අනුර කුමාර දිසානායක අලුත් මැතිවරණ සම්ප්‍රදාය. ජනාධිපතිවරණ කියන්නේ ලොකුම මැතිවරණ. මේ මැතිවරණයේදී අලුත් මැතිවරණ සම්ප්‍රදායක් ඉදිරිපත් කරනවා. මේ මිනිස්සුන්ගේ පෞද්ගලික විවේචන කරන්නේ නැහැ. පෞද්ගලික දැන් අපි කතා කරන්නේ නැහැ ඒගොල්ලන්ගේ පෞද්ගලික විවේචන කරන්නේ අපි ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරලා ජනතාවට කියනවා මෙන්න මේ ප්‍රතිපත්තිය දිහා බලලා අනිත් අයගේ ප්‍රතිපත්තිය තියෙනවා නම් ඒවැක සංසන්දනය කරලා ඡන්ද දෙන්න. එතකොට මේ අලුත් සංස්කෘතිය පෙන්වන සාධකයක් අද මැතිවරණ දෙපාර්තමේන්තුවේ මැතිවරණ කොමිසමේ අපි අරගත්තා. අද ඊයේ වෙනකොට මැතිවරණ පැමිණිලි කියන්නේ මොනවද? වැරදි තැන්වල පෝස්ටර් ගහනවා, කටවුට් බැනර් වැරදි විදිහට දානවා, කාර්යාල වැරදි විදිහට දානවා, තර්ජනය කරනවා මිනිස්සුන්ට, බියවද්දන ඒ වගේ. මැතිවරණ පැමිණිලි වැරදි ගැන තියෙන පැමිණිලි 2221 කීවෙදී ඇවිල්ලා. හැබැයි ඉතාම සන්තෝෂයෙන් කියන්න ඕන ජාතික ජන බලවේගයට එකම පැමිණිල්ලක්වත් ඇවිල්ලා නැහැ. එකම පැමිණිල්ලක්වත් ඇවිල්ලා නැහැ. මේක දිස්ත්‍රික්කවල හැම කච්චේරියෙම පිහිටවලා තියෙනවා මැතිවරණ පැමිණිලි මධ්‍යස්ථාන. ඊට පස්සේ ඒ වලින් තොරතුරු හැමදාම මැතිවරණ කොමිසම සභාවට එනවා. කොළඹ. එතනින් තමයි මේ තොරතුරු අපි ගත්තේ. එකම පැමිණිලි ඔන්න කැමගේ අලුත් සංස්කෘතියක් මැතිවරණ සංස්කෘතියක් රටේ ඇති කරා. මේ මැතිවරණයත් හරහා ඇති කරන අලුත් සංස්කෘතිය තමයි නොවැම්බර් මාසේ 16 වෙනිදා පස්සේ රටෙත් ඇති කරන්නේ. රටෙත් ඇති අලුත් සංස්කෘතියක් මේ රටට අවශ්‍ය වෙලා තියෙනවා. අලුත් ජීවයක් මේ රටට අවශ්‍ය වෙලා තියෙනවා. අලුත් පැවැත්මක්, අලුත් පෙනුමක් මේ රටට අවශ්‍ය වෙලා තියෙනවා. මේ කිසිම දෙයක් ඔය කාටවත් දෙන්න බෑ. ඒ නිසා අපි කියන්නේ මේ ජාතික ජන බලවේගයේ අනුර කුමාර ඒ සහෝදරයා වටා රොද බැඳගෙන මේ නොවැම්බර් මාසේ 16 වෙනිදාට එතුමාගේ ජයග්‍රහණය ස්ථීර කිරීම සඳහා කටයුතු කරන්නට ඉල්ලා සිටින්න මගේ වචන සුවල්පය අවසන් කර බොහොම ස්තුතියි.